නිවන් දකින්නක් කියන කීමක් behavior තිබුණට නිවන කියන්නේ දකින්න පුළුවන් දෙයක්වත් දැනගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. දකින්න නම් දකින කෙනෙක් ඉන්න ඕනේ. දැනගන්න නම් දැනගන්න කෙනෙක් ඉන්න ඕනේ. කෙනෙක් ඉන්නවා කියන හැඟීම තියෙනකම් විශ්වාසය තියෙනකම් අදහස තියෙනකම් ඒ කියන්නේ මමත්වය තියෙනකම් නිවන් දකින්න බෑ. නිවන් දැකීමෙන් සිද්ධ වෙන්නේ මමත්වයේ මුලින්ම දීවල යන එක. ඒ මමත්වය ගැන හැඟීම අදහස පිළිගැනීමට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය කියන අදහස පිළිගැනීම මතය නැති වෙන්නේ නිවන් දකින මාර්ගයේ පළවෙනි ඵලයේදී, පළවෙනි පියවරේදී. ඉතිරි වශයෙන්ම නිවන් දකින්ට පුළුවන් වෙන තත්වයක් ඇති වුණාට පස්සේ තමයි සෝවාන් වෙන්නේ. අන්න එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? මමය කියලා කෙනෙක් ඉන්නවා කියන මතය දුර වෙනවා. අදහස නැති වෙනවා. හැබැයි මම කියන කෙනා ඉන්නවා. ඒකයි රතන සූත්‍රයේ කියන්නේ නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා. අටවෙනි ආත්මයකට නොගියට ආත්ම හතක් තිස්සේ සුවං වුණාට පස්සේ කෙනෙක් නැවත නැවත ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නේ කෙනා ඉන්නවා කියන එකයි. ඒක සිද්ධ වෙන්නේ මමත්වයේ පිළිබඳ සංකල්පයේ අදහස නැමැති සක්කාය දිට්ඨිය කියන පිළිගැනීම නැති වුණාට කාලාන්තරයක් තිස්සේ අනාදිමත් කාලයක් තිස්සේ බුදු කෙනෙකුට පේන්නේ නැහැ කියනවා මේ සංසාරේ පටන් ගැනීම. අන්නේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ හැද ගැහිච්ච ඒ මමත්වයේ ශක්තිය වැඩ කරනවා. හැබැයි අටවෙනි ආත්මට යන්නේ නැහැ කියන එකයි රතන සූත්‍රය කියන්නේ සෝවාන් වුණාට පස්සේ. සම්පූර්ණයෙන්ම මමත්වේ නැති වෙලා මමෙක් නැති වෙන්නේ නැවත උප්පත්තියක් නැති වෙන තත්වයකටපත් වෙන්නේ රහත් වුණාම. රහත් වෙලා තමයි බුදු වෙන්නේත් පස්සේ බුදු වෙන්නේ. අරහත් ඵලයටපත් වීම රහත් වෙනවා කියලා කියන්නේ. බුදු වෙනකොටත් පස්සේ බුදු වෙනකොටත් ඒ අරහත් ඵලයට පත්වීමෙන් තමයි ඒ බුද්ධත්වයට එන්න පත්‍යෙක් බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ බුද්ධත්වයයි නිර්වාණය කියන්නේ දෙකක් නෙවෙයි කියන එක අර වක්කලි සූත්‍රයේදී බුදුහාඳුරුව කියන ප්‍රකාශයකින් පැහැදිලි වෙනවා. ඒකදී බුදුහාඳුරුව ප්‍රකාශ කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති සෝ මං පස්සති යෝ ධම්මං පස්සති කියලා. ඒ කියන්නේ බුදුන් දකින්න කෙනා නිවන් දකිනවා, නිවන් දකින්න කෙනා බුදුන් දකිනවා කියන එක. නිර්වාණය දකිනවා කියලා කියන්නේ. එයින් කියන්නේ බුද්ධත්වයත් නිර්වාණයත් ධර්ම දෙකක් නෙවෙයි, එකම ධර්මයක පැතිකඩ දෙකක්. එකම කාසියක දෙපැත්ත වගේ. ඒ දෙපැත්ත එකිනෙක වෙන් කරන්න බැරි වගේ බුද්ධත්වයේ නිවනත් නිවනින් බුද්ධත්වයක් වෙන් කරන්න බෑ. එයින් අදහස් වෙන්නේ නිවන තුළ බුද්ධත්වයක් තියෙනවා, බුද්ධත්වයේ තුළ නිවනක් තියෙනවා. නිවන් දැක්ක උත්තමයෙකුටයි බුද්ධ කියලා කියන්න පුළුවන් වෙන්නේ. බුද්ධ කියන උත්තමේ තමයි නිවන් දැකලා තියෙන්නේ. හැබැයි මේ නිවන් දකින්නයි කියන එක මං කලින් කිව්වාගේ වැරදි කීමක්. ඒකයි බුද්ධ ගෝසහාඳුරුව කියන්නේ නිවනක් තිබුණට නිවන් දැක්ක කෙනෙක්වත් නිවන් දකින මගක් තිබුණට ඒ මගේ ගමන් කරන කෙනෙක්වත් දකින්න නෑ කියලා. මග්ග මත්ති ගමිකෝ නොවිජ්ජති කියලා කියන්නේ ඒ නිවන් දකින මගට නියත වශයෙන් වැටෙන්නේ සෝවාන් වුණාම. එතකොට සක්කායි දිට්ඨිය නෑ. එකටි මාර්ගයේ ගමන් කරන එකනා මමයේ කියන හැඟීමකින් නෙවෙයි, මමත්වයකින් නෙවෙයි, තණ්හාවකින් නෙවෙයි,
කටයුතු කරන්න. එයා කර්ම කරන්නේ නැති බවයි කියෙන්නේ චචාබි ඨානානි අබබ්බෝ කාතු. ෂඩේන්ද්‍රියම දැන් අටක් කියලා කියන්නේ හයක් කියන්නේ ෂඩේන්ද්‍රියම වැඩ කරන්නේ නැහැ. කරන කෙනෙක් නැහැ. මමත්වයක් නැහැ. අස්කන්න ආසාදී තියෙනවා හිත තියෙනවා. ඒවා ස්වභාවිකව ක්‍රියාත්මක වෙනවා ක්‍රියා කරන්නෙක් නැහැ. ඒ වගේ තමයි නිවන් දැකීමක් තියෙනවා. හැබැයි දැක්ක කෙනෙක් නැහැ. ඒකයි නිවන අනත්ත කියලා කියන්නේ. සබ්බේ ධම්මා අනත්තා කියලා ධම්මපදයේ කියවෙන්නේ නිර්වාණය ඇතුළු සියලුම ධර්මයන් අනාත්මයි. අනාත්මයි කියන්නේ පුද්ගලෙකුට අයිති නැහැ. සාමාන්‍ය ධම්ම කියන වචනේ පාවිච්චි වෙන්නේ අපේ හිතේ ඇතුළේ චිත්ත රූප වලට. එහිදී නිමිත්තක් වශයෙන් හිතේ පහළ වුණ නිවන ඒක සැබෑ නිවන නෙවෙයි. ඒකේ නිවන ඡායා රූපයක්. ප්‍රතිරූපයක්. ප්‍රතිබිම්බයක්. ප්‍රතිනිර්මාණයක්. රූපයක් ආවප එකක් වගේ. ඒක හිතෙන් හදාගත්ත දෙයක්. හිතෙන් හදාගත්ත ආසාදස් තමයි හිතෙන් දකින්න පුළුවන් වෙන්නේ. හිතෙන් නිවන පේනවා නම් ඒ සැබෑ නිවන නෙවෙයි හිතෙන් හදාගත්ත මායාවක්. අහලා කියවලා අත්දැකලා තියෙන කරුණු උඩ හිතෙන් මවාගත්ත දෙයක්. එහෙම මවාගත්ත නිවනක් අපගාව තියෙන්න පුළුවන්. ඒ අපගාව තියෙන නිසා තමයි අපි මේ නිවන ගැන උනන්දුවක් දක්වමින් ඒ පිළිබඳ දේශනාවලට ඇමුකන් දෙන්නේ. ඒ පිළිබඳ ලියන ලද පොතපත කියවන්නේ ඒ ගැන හිතන්නේ. හිතනකොට පහළ වෙන්නේ චිත්‍රූපයක්. අහනකොට පහළ වෙන්නේ චිත්‍රූපයක්. කියවනකොට පහළ වෙන්නේ නිවන ගැන චිත්‍රූපයක්. ඒ චිත්‍රූපය තමයි අපි සැබෑ නිවන කියලා හිතාන්නේ. වෙනට ඒක සැබෑ නිවන නෙවෙයි. නිවන කියන්නේ හිතට දැනෙන දෙයකට වඩා ඇඟට දැනෙන දෙයකට. හිතට දැනෙන දේවල් හිතින් මැවෙච්ච චිත්ත රූප. චිත්ත රූපයක් නැතුව ඇඟට දැනෙනවා. නිවන් සුවය ඇඟට දැනෙනවා. ඒ ඇඟේම කොටසක් තමයි අපේ මොළයත් ඒ වගේම ඒ ඇඟෙන්ම තමයි අපේ හිතත් හැදෙන්නේ. ඒකයි බුදුහාඳුරෝ වදාරන්නේ ව්‍යාමත්ත කලේබරේ පඤ්ඤාපේමි ලෝකංච කියලා. රෝහිතස්ස සූත්‍රයේදී. ඒ රෝහිතස්ස සූත්‍රය තියෙන්නේ සංවිතින කාණ්ඩේ පළවෙනි කාණ්ඩේ 118 වෙනි පිටේ. ඒකෙදී කියවෙන්නේ අපි දන්න මුළු ලෝකෙම තියෙන්නේ මේ බඹයක් වන ශාරීරිය තුල කියලා. එදිකට අපි දන්න නිවන තියෙන්නේ ඒ ශරීරය තුල. හැබැයි අපි දන්න සියල්ලම අපේ හිතෙන් අයින් වුණාට පස්සේ තමයි නිවන මතුවෙන්නේ. අපේ නිවන අප තුල තියෙන නිවන. නිවන කියන්නේ අපේ ප්‍රකෘති తත්වය. දැන් අපි අත්දකින්න සකස් වෙච්ච తත්වය. ප්‍රකෘති தත්ත්‍ය සකස් කරපු දෙයක් නෙවෙයි. ඒකට කියන්නේ අසංකත කියලා නිර්වාණ ධර්මයට. සංකත කියන්නේ සකස් වෙච්ච සකස් කරපු. ඒ ප්‍රකෘති தත්ත්‍ය අපේ නිර්වාණය අපේ විකෘති தත්ත්‍ය තමයි මේ අපි අත්දකින්න අදහස් සිටිවිලි හැඟීම් මති මතාන්තර ආදී. අන්නේ ඒවෙන් වෙහිලා තමයි අර ප්‍රකෘති தත්ත්‍ය තියෙන්නේ. ඒවා අයින් වුණාට පස්සේ මතුවෙන නිවන. නිවන මතුවෙනකොට හිත හිස් වෙලා. චින්තනයන්ගෙන් හා වින්දනයන්ගෙන්. හිත පිරලා තියෙන අදහස් වලින්, සිතිවිලි වලින් හිතන්නේ නැති හිතක් බවට පත් වෙනවා නිවන් දැක්ක හිත. ඒකයි බුදුහාඳුරෝ උන්වහන්සේගේ පළවෙනි උදාහරණයදීම ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ නිවන් දැක්ක වෙලාවේදී විසංකාර ගතං චිත්තං. හිතේ චිත්තරූප සකස් කිරීම, සිතිවිලි සකස් කිරීම, අදහස් සකස් කිරීම, මතිමතාන්තර සකස් කිරීම, ඒ සියල්ලම නැති වුණයි කියලා, එහි හිත හිස්ුණයි කියලා. අදහස් නැත්නම් හැඟීම් ඇත්තේ නැහැ. චින්තන නැත්නම් අදහස්
චිත්‍රූප මැවෙන්නේ චිතිවිලි වලින් චින්තනයන්ගෙන් විතරයි මවාගන්නේ. චින්තනයන් අයින් වෙනකොට වින්දිනුනත් අයින් වෙනවා. ඒතර සුඛ දුක්ඛ අදුක්ඛ මසුඛ කියන වින්දන කිසිවක් නිවනේ නැහැ. ඒ වගේම නිවන ශුන්්‍යත කියලා හඳුන්වන්නේ නිවන තියෙන්නේ හිස් බවක්. ඒ හිස් බව නිසා ඒ හිස් බව නිමිත කරගත්ත සමාධියට කියනවා ශුන්්‍යත සමාධිය කියලා. ඒ හිස් බවත් නිමිත්තක් කරගෙන ඉන්න සමාධිය මිදිලා ඊට පස්සේ අනිමිත්ත කිසිම නිමිත්තක් නැහැ. හිස් බවක් නිමිත්තක් නෙවෙයි. ශුන්්‍යත්වයක් නිමිත්තක් කරගන්න නැතුව ඉන්නකොට ඒක අපනිහිත සමාධි බවට පත් වෙනවා. කිසිම නිමිත්තක් නැති වෙන්නේ අනිමිත් සමාධිය නිමිත්තක් නැති වෙන ශුන්්‍ය සමාධිය නිමිත්තක් කරගන්නවා. ඒ ශුන්්‍ය සමාධිය නිමිත්තක් කරගන්න නැති වෙනකොට ඒ සමාධිය අනිමිත් සමාධියටපත් වෙනවා. අනිමිත් සමාධියටපත් වෙනකොට මොකද වෙන්නේ? කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ හිතෙන්. අල්ලගැනීමේ ක්‍රියාකාරීත්වය නැතර වෙනවා. ඒ අල්ලගැනීමේ ක්‍රියාකාරීත්වය පහළ කරන ශක්තිය තමයි තණ්හාව කියලා කියන්නේ. පිපාසය. හිතර නිතරම අපේ හිත මොකක් හරි අල්ලගෙන මොකක් හරි එල්ලෙල ලෑත්තුන්කින් ඒ සූදානමට. ඒ සූදානමත් නැහැ. ඒ සූදානමත් නැති වෙන තමා තණ්හක්කය කියලා කියන්නේ. ඒ තණ්හක්කය මුල් කරගත්ත සමාධියට පදනම් කරගත් සමාධිය තමයි අපනිහිත සමාධිය කියලා කියන්නේ. ශුන්්‍යත කියන්නේ ශුන්්‍යත්ව හිස්වෙච්ච හිත සමාධියට මුල් කරගන්නවා. ඊට පස්සේ අනිමිත්ත ඒකත් නිමිත්තක් කරගන්න නැතුව කිසිම නිමිත්තක් නැතුව ඉන්නවා. නිමිත්තක් අල්ලන්නේ නැතුව ඉන්නකොට ඒ හිත අපනිහිත නැන්නම් තණ්හාවෙන් විමුක්ත හිතක් බවට පත් වෙනවා. ඒකයි නිවන හඳුන්වන්නේ තණ්හක්කය කියලා. තෘෂ්ණා කියන වචනේ හැදිලා තියෙන සංස්කෘත තෘෂ්ණා කියන වචනේ තියෙන්නේ විපාසය කියන තේරෙම තණ්හා කියන වචන හැදිලා තියෙන තෘෂ්ණා කියන සංස්කෘත වචනේ තණ්හා කියන පාලි වචනේ බුදුහාඳුරු ඒ වචනේ යෙදුවේ කාම පිපාසයෙන් සැප පිපාසයට නමක් වශයෙන්. කාම කියන්නේ කැමති දේවල් තියෙනවා අපේ පංචේන්ද්‍රයන් කාම සම්පත් කියලා කියන්නේ ෂඩේන්ද්‍රයන් කැමති දේවල් තියෙනවා. ඒ කැමති දේවල් අල්ලා ගන්න හිතේ සූදානමක් තියෙනවා. ඒ සූදානම නැති වුණා කියලා කියන්නේ කිසිම දෙයක් ඒ හිත අල්ලා ගන්න නැහැ. අන්න එතකොට ඒ හිත සම්පූර්ණයෙන් හිස් වෙලා ප්‍රකෘති tattvire පත් වෙනවා. ප්‍රකෘති හිතේ කිසිම නිමිත්තක් නැහැ. ඒ හිතේ දිගක් ඇත්තෙත් නැහැ, පළලක් ඇත්තෙත් නැහැ, කොටක් ඇත්තෙත් නැහැ. භෞතික පටිවි ආපෝතේ ජෝයය මොකක්වත් නැහැ. ඒ දේ තමයි කේවර්ද සූත්‍රයේ දහඳුරු පැහැදිලි කරන්නේ. කේවර්ද සූත්‍රයේ අන්තිම ගාථාවෙන් ඒක පැහැදිලි කරනවා. ඒකේ තියෙන දීඝනිකායේ පළවෙනි කාණ්ඩේ 484 වෙනි පිටේ ඔය ගාථාව තියෙන්නේ 538 වෙනි පිටේ. ඒ කියනවා අනන්තං සබ්බතෝ පබං. කිසිම අන්තයක් නැහැ අනන්තං කියලා කියන්නේ. සීමාවක් නැහැ. ලෝකේ තියෙන හැම දෙයකටම සීමාවක් තියෙනවා. මේ විශ්වයටත් සීමාවක් තියෙනවා. නිවන කියන්නේ සීමා රහිත. කියන්නේ කිසිම වස්තුවක් නැහැ නිවන. සබ්බතෝ පබං කියන්නේ හැංගිච්ච කිසිම දෙයක්වත් නැහැ. හැම දෙයක්ම දැනෙන ගතියක් නිවන තියෙන්නේ. හිස් හිස් හිත ආලෝකවත්. ඒ ආලෝකය කියන එකෙන් සංකේතත්ව පෙන්නුම් කරන්නේ නොදන්න කමනති මුලාව මෝහයෙන් ඇති මෝහාන්ධකාරය දුරු නැ කියන එක. ඒ මෝහාන්ධකාරය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ අපේ ඥානයට. ඥානය කියන්නේ අපේ හිතින් මවාගත හදාගත් දේවල් වලට. ඥානය කියන්නේ අපේ ඉන්ද්‍රයන්ගෙන් ලැබී තොරතුරු උඩ හිතින් මවාගත් දේවල් සමූහයකට. ඒ මතක සටහන් වලට. ඒ කිසි දෙයක් සැබෑ ඇත්ත නෙවෙයි. අන්න ඒ බව ඒ බොරුව ඒ මෝහය වටා ගත්තට පස්සේ තමයි අර වැහිලා තියෙන හිත ආලෝකමත් වෙන්නේ. ඒ කියන්නේ හිත වැහිලා තියෙන්නේ අදහස් වලින් මෝහයෙන් වැහිලා තියෙන්නේ. මෝහය කියන්නේ ඥානය. ඥානය අයින් වුණාට පස්සේ මතුවෙන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවිනුත් එහා පැත්තේ තමයි ප්‍රඥාව කියන්නේ
භෞතික ශක්තියක්, පුලංකාරකමක්, හැකියාවක්, අපේ හිතේ හැකියාවක්. ඒ ප්‍රඥාවනිත් එහා තමාර ලෝකෝත්තර තත්ත්වය. ලෝක කියන්නේ හිතට චිත්‍රූප සමුදායක, චිත්‍රූපවල මැවිල තියෙන හිතට. ඒ චිත්‍රූපවලින් මැවිච්ච ලෝකයේ හිත අදා සමූහය අයින් වුණාට පස්සේ තමා නිවන මතුවෙන්නේ. ඒ නිවන් දකින්නයි කියලා කිව්වට නිවන දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. අහන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන ඇහෙන්නේ නැහැ. ගන්ධ සුවඳ දැනෙන දෙයක් නෙවෙයි නහයට. දිවට රස නීරස දැන දෙයක් නෙවෙයි. ශරීරයට ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අල්ලා කියන්න බැරි මේකයි කියලා. අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. අල්ලන්න බැරි වුණාට ගතට දැනෙන බව ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවක සඳහන් වෙනවා. නිර්වාණ ධර්මයේ විතරක් නෙවෙයි, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්නේ රහත් ඵලයේදී. ඊට කලින් තියෙන රහත් ඵලයට කලින් තියෙන තව ඵල තුනක්, සෝවාන්, සකදාගාමි, අනාගාමි කියලා. ඒ සතර මග සතර ඵලයේම ඇඟට දැනෙනවා, නිමිත්තක් වශයෙන් නෙවෙයි. ඒකයි ඒ තියෙන විශේෂත්වය. ඒ මොකද දැනුණට දැනන කෙනෙක් නැහැ. ඔය තත්ත්වය පැහැදිලි වෙනවා බුදුහාඳුරු බුද්ධත්වයට පහළ පත්වීම පිළිබඳව කරන විවරණයේදී පළවෙනිම ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේදී. චක්කුං උදපාද දැක්කේ නැහැ, දැකීම පහළ වුණා. ඇහැ පහළ වුණා කියලා කියන්නේ දැකීම පහළ වුණා. ඥානං උදපාද කියන්නේ දැනීම, දැක්ක දේ දැනගත්තා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. ඒ මොකද පහළ වෙන ප්‍රඥාව? ප්‍රඥාව පහළ වුණාම අපි කිසි දෙයක් එක්ක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මේ ලෞකික තත්ත්වය හොඳ නැහැ කියලා හිතන්නේ නැහැ, ලෝකෝත්තර තත්ත්වය හොඳයි කියලා හිතන්නේ නැහැ. රාග දෝෂ දෙකම නැහැ. ඒ හොඳයි හෝ නරකයි කියලා කියන්නේ මොහොහින්ද, මුලාවෙහින්ද. හොඳ දේවල් ලං කරගත්තොත් සැපෙන් ඉන්න පුළුවන්, නරක දේවල් අයින් කරගත්තොත් සැපෙන් ඉන්න පුළුවන් කියලා කියන්නේ මුලාවක්. අපි ජීවිතේ හැමදාම කරන්නේ උදේ හොඳ දේවල් ලං කරගෙන දඟලනවා, නරක දේවල් අයින් කරගෙන දඟලනවා. ඒ වුණත් නියම සැපක් අපි ජීවිතයේ තියෙන භුක්ති විඳින්නේ නැහැ. ඒ මෝහය නිසා. රාග දෝෂ මෝහ ඇල්ම පටිගය ගෙටන ගතිය මුලාව ඒ තුන නැතුනහම තමා රහත් බවට පත් වෙන්නේ. ඒ නැතුනහම තමා මමය කියලා කෙනෙක් ඉන්නවා කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඒ හුරුව නැති වෙන්නේ. සෝවාන් වුණාම සක්කාය දිට්ඨිය නැති වෙන, සක්කාය දිට්ඨිය අනුසය තියෙනවා. ඒ අනුසය තියෙන නිසා තමා අර මං කලින් කිව්වාගේ අටවෙනි ආත්මයකට යන්නකම් ආත්ම හතත්තිස්සේ මේ සංසාරේ නැවත නැවත උපදින්න පුළුවන් සුවන් වෙච්ච උත්මයකට වුණත් කියන එක. මේන් පැහැදිලි වෙනවා නිවන දකින්නයි කියලා කියනවා, දකින්නයි කියනට දෙකීමක් සිද්ධ වෙනවා. නිවන සාක්ෂාත් වෙනවායි කියන එකයි වඩා නිවැරදි කීම. නිවන සාක්ෂාත් වෙනවායි කියන්නේ නිවන බවට පත් වෙනවා. ඒ නිවන බවට පත් වෙන බවට සාක්ෂියක් තමයි අර වක්කලි සූත්‍රයේදී සංයුත්තනිකායේ තුන්වෙනි කාණ්ඩයේ 206 වෙනි පිටුවේ තියෙන සූත්‍රයේ ද්වාදිරිය දෑරුවේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා. නිවන් දකින කෙනාට බුදුන් පේනවා, බුදුන් දකින කෙනාට නිවන් පේනවා. ඒ කියන්නේ බුද්ධත්වයත් නිර්වාණයත් දෙකම එකයි කියලා. එයින් පෙන්නු කරන්නේ නිවන් දැකීමේදී දකින දෙයක් නෑ, දකින්නා දකින දෙයක් දෙකම එකක් බවට පත් වෙනවා. ඒකටයි නිර්වාණ ධර්මය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ. ඒ සාක්ෂාත් වෙන්නේ ඇත්ත වශයෙන් ධර්මයක් නෙවෙයි, නිර්වාණ ධාතුව. නිර්වාණේ ධර්මය කියන දරණ ලැබනදී නිර්වාණය විසින් දරා ගන්න ලැබෙන කිසිම දෙයක් නැහැ. හැබැයි ඒ தത്വෙට පත් වුනහම ගත සිත පරම සුවයකට පත් වෙනවා. ඒ පත් වෙන්නේ ඒ දෙකේම දැවීම නැතරුනහම. ඒසා නිවන් දැකීම කියන ප්‍රයෝගයේ වාක් ප්‍රයෝගයේ අර්ථවත් ගතියක් තියෙනවා.
නිවන් දැකීම නිවන නිවීම දැකීමක්. නිවෙන්නේ මොකද්ද? හිත ගත දෙකම. හිත නිවෙනකොට ගත නිවෙනවා. ඒ වගේ ගත නිවෙනකොට හිතත් නිවෙනවා. ඒ දෙකම රත් වෙන්නේ දෙවෙනි නෑ 10න් තොරයි. ඒ 10 නිසා තමයි පිපාසය ඇති වෙන්නේ. ඒතර ගතේ සිටී ඇති වෙන්නේ ඉන්ද්‍රයන්ගේ ඇති වෙන පිපාසය. ඒ වේ දෙවීම නිසා. 10 නැතිවීමයි. ඒ 10ට තමයි තෘෂ්ණා කියලා කියන්නේ. තුන්නක්කේ කියලා කියන්නේ ඒ වචනේ තේරෙම පිපාසය නැති වෙනවා. හිත දැවිලා අස්කන්නාසි ඉන්ද්‍රයන් යම් යම් සැප හොයනවා. ඒක ඉන්ද්‍ර නිවා ගන්න. කොච්චර නිවවත් දර දාන්න දාන්න ඉන්දන දාන්න දාන්න ඒව ඇවිල්ලා මිසක් ඒව නිවෙන්නේ නැහැ. අපි හිතෙනවා අස්කන්නාසාදී ඉන්ද්‍රයන් කැමදේල් හොයාගත්තාම අපිට සැපෙන් ඉන්න පුළුවන් කියලා ඒව තියෙනවා නම් එයා භුක්ති විඳාම එකක් කෑම තවත් ඕනන. තවත් ඒක භුක්ති විඳා තවත් ඕන කරනවා. අපි ආසාවන්ගේ සීමාවක් නැහැ. එකින් එක එක ආසාවෙන් එක එක ආසාවට තමයි හිත පණින්. ඒ සියලුම ආසාවන් නැතිම තමයි නිවන් දැකීම කළ කියන්නේ. අන්න එතකොට තමයි හිත ගත දෙකම නිවෙන්නේ. නිවීම සාක්ෂාත් වීමේ දෙවිම නතර වෙන්නේ. දෙවිම නතර වෙන්නේ නම් පස්සපච්චය වේදේ ස්පර්ශේ නිසා තමයි වේදන ඇති වෙන්නේ. වේදන කියන්නේ දෙවිම. රත්වීම. රත්වීම නතර වෙනවා. රත්වීම නතර වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශ වීම නතර වෙන නිසා. අපි යම් යම් දේ හිතෙන් ස්පර්ශ කරගන්නේ ඒ තියෙන කාම ශක්තිය නිසා. කාම කියන්නේ කාන්දම් ශක්තිය. කාන්දම් ශක්තිය තමයි අපි යම් යම් දේවල් හිතෙන් අදින්නේ තල්ලු කරන්නේ. කැමති දේවල් අදිනවා, අකමැති දේවල් තල්ලු කරනවා. සංචාරණය, සරණිය තියෙනවා. වායෝ කියලා කියන්නේ එහෙම තල්ලු කරන අදින ගතියට. මූලපරය සූත්‍රයේ අග පිටිකූපියේ ව්‍යංගෙන් කියවෙනවා රාතන් වහන්සේලා තුල වායෝ ධාතුව නැහැ කියලා. ඒ මූලපරය සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කාණ්ඩයේ දෙවෙනි පිටේ. එතකොට ඒ මූලපරය සූත්‍රයෙන් කියන විදිහට ලෝභ දෝෂ මෝහ නැතිවීම තමයි මෝහය තමයි මුලාව. ඒ තේරුම කියන්නේ චිත්තකාන්දම් ශක්තියෙන්. චිත්තකාන්දම් ශක්තිය නැතිනම ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැතිනම් රත් වෙන්නේ නැහැ. රත් වෙන්නේ නැතුනහම හිතගත දෙකම නිවිලා. ඒ නිසා ඒ අර්ථයෙන් නිවන් දැකීම සාර්ථකයි. ඒ වෙනුවට සාමාන්‍ය අර්ථයෙන් නිවන දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිවන් දකින්නෙකුට දකින කෙනෙක්වත් නිවනකුත් දෙකක්ම නෑ. දෙකක් දෙක නිවන තියෙනවා. අත්ති නිබ්බුති න නිබ්බුතව නිවන් දකින කෙනෙක් නෑ අවස්ථාවේදී. එතන දැකීමක් දකින්නෙක් නැහැ. දැකීමක් තිබුණට එතන දැකීමක් තියෙනයි කියලා කියන්නේ සාක්ෂාත් වෙනවා. චක්කුන් උදපාද නිවන දකින ධර්මයක් නෙවෙයි, සාක්ෂාත් වෙන ධර්මයක්. කවදා හරි අපට තියෙන නිවන සාක්ෂාත් වීමේ හැකියාව අපතුල තියෙනවා.